සුභ මධ්‍යහනක්. ඔබේ පන්නේ ස්වාධින්රුපහහිනී මධ්‍යහන ප්‍රාහන්න ප්‍රෘත්ති විකාශය සමඟෙන් මුලින් මවදධහනය ප්‍රධාන පවෘතී සිරස් තල වෙත. ඊ ඒ මධ්‍යමරයින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් ජනවාරි දහ අට රාජාසන කතාවට ජනපති සූදානමින් සතුසට බඩු එයි. අඩු පනස් පහම අඩුමිලට දෙන්න ඇමති බන්ඳුල සූදානමින්. අවුරුදු දොළහට වැඩි සියලුම දරුවන්ට ෆයිස විඳින්නත්තීරණයක් තාසයට වැඩිනං දෙකත් සූදානම්. ආසියාවේ රජින ගැන අවසන්තීරණයක් ගන්න විශේෂසාකච්ඡාවක්. මූතුර්වල පිපිරීමක් අවුරුදු පහළවක දරුවෙක් මරුට. ස්ලිරි ැරුණු කහ ගැන පරීක්ෂණ ඇරබෙද්දී පවුලේ අයගෙන් සමාගමට නඩු දකුණු අවිකාවේ ජනාතිපදි ප්‍රමපෝෂාත් පසජුවුවෙද්දී උයාවේ පොසිටෝගාන කෝටිය පනි නවවන්න පාර්ලිමේන්තුව සැසිවාර්ය අවසන්කිරීමට අදාළ අතිවිශේෂ ගැසත් පත්‍රය නිකුත් කරතිබෙනවා. එඒ අන්ව ඒ මධ්‍යමරාත්‍රී ට බලපර්తන පරිදි, පාර්ලිමේන්තු ැසිවාරය අවසංකරති බෙන්റ. පලменතුව මේලංක සැසිවාරය ලබට මස හ අට වනදා ආම්භකිරීමට නියමිතයි. ජන්ති ට රාජ පක්ෂ ැතිතුමාට පැරඇති බලතලවලට අනුව ගැට නිවේදධනය නිකුත් කරතිබෙනවා. එම ගැසත් නිවේදනයට අනුව නව වන පාලිමේන්තුවේ දෙවන ැසිවරය බන ජනවාරිද හට වනදා පෙවරු දහට ජල්ල රම්භකිරීමට නේමතයි. මේවන විට පර්ලිමේතුේ යපුස්තකේ සහ යාය පත්වයට අඩගුකරතිවූ ප්‍රශ්ණහ. පෞද්ගලි මන්ත්‍ර ෝජනවැනි කටයුතු වර අවසන්න කිරීමත් සමග අහුසි වන බව. පාදමේතු මහලේකම් දම්ික දසනයක මහතා ප්‍රකාශ් කලා. ොද ්‍යාර පිබඳ කාරක සභහ ෙවත් ෝ මිටතුුව රාජච ිනම් කාරක සභාව මෙන්ම සියලු විශේෂ කාරක සබහද හසි වනවා. උසස් නිලතැල පිළිබඳ කාරක සභහව සහ මැතිවරන පිබඳ සස් ැලිේ විශේෂ තරම් කාරක සහව ඇතුළු තේරම් කාරක සබහ පමනක් හසි නොවන වයි මහලේකම්වරයා සඳහන් කළේ. නබ සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු කාරයක සබහසඳහා අලුතින් සභහපතිවරුන් සහ සාමාජචකින් නම් කළ යුතුයි. ලබන වස දහට වනදා පාර්ලමේන්තුවේ මීලාංගභාරය ආරඹභවීම උත්සවා කාරයෙන් සිදුකිරීමට නේමිතයි. එහිදී ජනාධිපතිතුවා සියරාජාසන කතාව ඉදිරිපත් කරනු ඇතිේ වයිස අවුරුදු දුලහට වැඩි සියලු දරුවන්ට කොරෝුණ මර්ධන පළමු මාත්‍රාව ලෙස ෆයිස එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරතිබෙනවා. ඔමිකரோන් ප්‍රේධහිෙන් දරුවන්ට වන බලපෑම අවම පවට හෙළවී ඇති අතර, ළම මරණ පිළිබඳ මෙතෙක්වාර්තාාවී නැති බවයි, විශෂ්ච්නවෛද හේමන්තහරත් මහතා පවසන්නේ. ිக்කரோන් ප්‍රේදය සීක්‍රීන් පැත්‍රයාම් හිතුවන් කරුණන මර්තන තුගුණ මත්‍රාව ලබාගැනීම අත්්‍යවශ බව සෞඛංශ අවධාරණය කරනවාා. මෙ අතර වයිස අවුරදු දාසේට වැඩි පළමු මත්‍රාව ලබාගත්තරුවන්ට දෙවන මත්‍රාව ලාතිීබටද තිරණෙකර ඇති පබව සෞ්‍යමත්ත්‍යංශ සඳහන් කරනවා. සෞඛ්‍ය මා්‍යන්සේගේ සතියේද තීරණය කලා ප්‍රධාන වශ්‍යයෙන් පාසල් දරුවන්ගේ අවයසවෞරදු දළහට වැඩි දරුවන්ට පලමු එන්න තක් ලබාදීමටත් මේ දක්වා කළමු එන්නට ලබා දුන්නු අයසෞරුධ දසයට වැඩි පාසල් දරුවන් සඳහා දෙවන එන්න තක් ලබාදීම. මේ සඳහා අවශ්‍ය කරන මාරුකෝප දේශ සෞඛ්‍ය සේවාදශ්‍යයන්රාතුමා විසින් සෞඛේ අධ්‍යපන අමාත්‍යන්සට ලබාදීලා ඒ අනුව ඒවා දෙන දිනවකවානු තීරණය කරනවා ඇති මේ සතිය තුළ බොහෝ වෙලාටඒ පිළිබඳව අශ්‍ය කරදේවල්. දන වෙන ඇති එවගේ තමා කර්මාන්ත ශාලාවල එමත් නැත්තං ආයතන මට්ටම කාරි මණ්ඩලවලට අවුරදු දහ අටට ඉක් මොහු සේලු දෙනාටම මුල් එන්නත් දෙක ලබා ගැනීමෙන් මාහසතුන ඉක්ම ලතියනවානං තුන්ගන මාත්‍රාව ලබාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ දැනට නිකුත් කරලා තියන්නේෙ. එන්නත් කර වැ ස්ටහන් දිවන පුරා තවදුරටත් ක්‍රියාත්මකයි. මෙට භාවිත කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව. එක් කෝටි පනස් නම ලක්ෂ පනස්හයි දහස් හාරසිය තිස් අට දෙනෙකුට ලපාතිී තිබෙන පා. දෙවන මාත්‍රාව ලපාගෙනැති සංඛ්‍යාව එක් කෝටි තිස් හත් ලක්ෂ අසු නම දහස් නම සේතාහතරක් තුගෙන මත්‍රාව දහතුන් ලක්ෂ අට දහස් විසිී දෙදෙනෙකු ලපාගෙන ඇති පව. සෞඛ්‍ය අංශයතවුරු කරන පා. ික්‍රන් ප්‍රේදය සබන්ධයෙන් තවමත් ඉතා අඩු ප්‍රමාණයෙන් තොරතුරු වාර්තාාවන පැවෙන් නිවැරදිී පුොරෝකතයක් සිදුකිරීම අපසු බව වයිතවරුන් පෙන්වාදෙනවා. එම ප්‍රබේදයෙන් දරුවන්ට සිදුවන බලපෑම අඩ බවට මෙතෙක් ලැි ඇති තොරතුරවලින් හෙළවන බවයි විශෂච්‍ය වෛතය මහාචාර්ය, ශාමන්, රජන් රජිත් මහතා පවසන්නේ. කර වෛරසේ පැතිරීම ගැන ජාතික මට්ටම විධ ප්‍රශ්න තියෙනවා එහිදී ප්‍රධානම ප්‍රශ්නයක් මයි මිකරන් ප්‍රබේද වේගෙන් පැතිර රටවල් රශයක් අඳුනාගෙන තියෙනවා දැන් ලමුන් අතර විට මරණ අනුපාතයේ වැඩිවීම කොමිකරෝන් ප්‍රබේදය නිසාවාර්තාාවයි නැහඒ පිළිබඳ තාම දත්ත ඉතාමත් අල්පයයි තියනෙ එක නිසා මේ පිළිබඳ අපිට වෙරදිප රෝකතනයක් දීමට තරම් දත්ත අප සතුව නැති බැවින්. අපේ පිළිබඳව ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕන. වෛරසේ ප්‍රබේදය මොකක් වුණනත් අලෝක සෞඛ්‍ය සවිධ. අනුමැතිය සහිතව සහ අපගේ සෞඛ්‍ය මාධ්‍යංශයත් ළමරග විශ්‍ය සක්්‍යගය සංමයත් පැහැදිලිව ජනතාවගෙන් සහලළමුන්ගේනිල්ලා සිටින්නේ නිවැරදි සෞඛ්‍ය පුරදු භාවිතා කරන ලෙස. ඒ තිෙ හදනාකත් කොරුණා ආසාධතයන් හත්සිය දහත්‍ර දිනා සමක සමස්ත කරුණා ආසාධතයන් සං්‍යාව පන් ලක්ෂය හැත්තේ දෙදහස් නම සිය දෙකයි. රෝහල් කතව සහ නිවාසල පුද්ලයන් දහතුන් දහස් දෙසේ ඇතිස් හදෙනෙකූ ප්‍රතිකාරලපන පා. සුුවය ලපා ඇති සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂය හතලිස් පන්දහස් පනස් එකක්. උත්සව සමයේ අත්‍යවශ්‍ය බාන්්ඩ සතුස මගින් දෙසැම්බට තිස්සෙත් වන්දා දක්වා සහන්න මිලට ලබාගැනීමට කටයුතු සලසාති බව වෙනද අමාත්‍යංශය පවසෙනවා. අත්‍යවශ්‍ය බාණ්ඩ පනස් පහක් අඩුමිලට සතුසිින් ලබාදීමේ වැඩපිළිවලද සාර්ථක බවයි එම අමමාත්‍යංශය පවසන්නේ. උත්සව සමී අත්‍යවශ්‍ය පාරිපෝගික බණ්ඩ සතු සහර හා සාතාරණ මිලට ලබාතිීමට වෙෙන ත අමාත්‍යංශය කටීතු කරති වෙන පා. නඩු සහල් කිලෝක්‍රෑමයක් රුපියල් අනු නමැයි සත පනහගට හා සම්පා කිලෝග්‍රෑමයක් එකසේ ඇතිහකට අල විවනවා. ඊට අමතරව බා්ඩ වර්ග පනස් පහක් වෙලඳ පොලි මිලිට වඩා අඩුවට ලංකා සතු සමගින් මිතිගතහැකි දෙසම්බර් තිස් එක්ොන තාතක්වා මෙම සහන මිලට බා්ඩ ලපාතින පවයි වෙලඳ අමතශය සඳහන් කරන්නේ ඇගේ පනහ ලා කිය ඩුවල්ග පනහ දැනනගත්ත හල් විතරයි හාල්ලන් තියනවා හල්තුනයින්නේ මදීතිේ අයින්නේ. සතුස ත් හබඩු සාමා්‍යෙන් තියනවා හොඳ වඩදන්න ටිකක් අඩුවගේ තියනවා එවනට අපිට වශද වල්ගන්න තියනවා අඩුවක් කියලන්න ඇමතමටිගට කාරි තියෙන ල් න ැන්න හල් ප තිය මලනම්පොටක් සාතත් ආල්කිලෝ පහා දුරන්න අනු නොමයි කිලෝ එක හාලෙක හොඳයි. සතුස හින්දා පොඩ්ඩක් ශප් නේද ම හල්ලක කීරි සම්බ වගේ කත්තන්න තමා දෙන්න. පහයි දෙන්න ඇඩි මොකෝ දත්තේ බඩු හෙමහොමද සත හාල් කියනවා කිරෝ පහගහනි දෙනවා සවතව බඩු ඉතින් කඩු බඩු තියනවා? යාල් තමයි ඉති හාලුයි නූුණුයි පරි්පුයි. ගෑ සාස්තෘත පිපිලීම් සම්බන්ධයෙන් සොයා පැලීමට ජනාධපතිවරයා පත්කළ කමටුවේ වර්තාව මේ සතේ තුළ ලබාදීමට කටයුතු කරන බව. එහි සබහපති මහචාර්ය ශාන්තවල් පොලකේ මහතා පවසනවා. ගෑසාාශෘත පිපිරීම් කිහිපයක් ගෙවලු පෑකිහිපේදීත් වර්ත වනා. polter kal நபக cylinder ஆவතසිদவு, பொப்புராயாம் சহাதின், ோலிஸ்-Paக்ஷණ crémekai. මෙ අතර මහනුවර කුුණඩසාලේ නත්තරම් පොත ප්‍රදේශයේදී, ගැල් ශ්‍රතව ඇතිවූ පිපරීමෙන් පිසම් තුවාලබා රහල්ගතකර සිටියදී කාන්තාවක ජිවිතක්ෂයට පත් වනා. සිද්ධියෙන් මියකගේ පනස් එක් හැවරදි සිව් දරුමවක්. තලී විල්කමුව ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දරුවන්ගේ වැඩිදුරාධ්‍යාපන කටුතු සඳහා, කොන්ඩ සාලේ ප්‍රදේශයට පැමිණ තාව කාලිකස්ථානක පදිංචිව සිට තිබෙනවා. අදාළ ගෑත් සමාගමට එරව නඩු පැවරීමට තිරණය කළ බවයි, ඇගේ ස්වාමයා ඇතුළ පෞලේ ඥාතින් ප්‍රකාශ කළේ. මෙ අතර ගැටලුකාරී තත්වෙන් පසු වෙඳ පොලට නිකුත් කළ නව ගෑස් සිලින්දටර හඳනාගැනීම සඳහා. ලිට්‍රු සහල් ලා් ෑස් සමගම් ස්ටිකරයක් අලවා තිබුණා. කෙසේ වෙතත් ඇතම් පිරිස්්චෝධනා කළේ වර්ණය වෙනස් කළ ස්ටිකල් සහිත ගෑස් මීට මාස්ස කහිපේකට පෙරද වෙලඳපොලේ තිබුණු බවටයි. මෙම සිදවිම්ම සම්හන්ධයෙන් රාජ්‍යමාතය ලසන්තාල කියවන්න මහතා අප ප්‍රෘතින්ංශයට කරුණු පැහැදිලි කලා. මේ සිද්ධියයේද අනිවාරයෙන්ම ගැතුමාගම් බල ක්‍රාකාරෙති පිබන්ඳව නමත් අවද පත් නමුත් මේ ක්‍රියාවලිය සිද්ධවෙන්නේ හැඳ මාසයකුම ජනවාරි කලවෙෙන්ලට එක්වර් මේතිින්යු ස්ටිට මේ ගැල්න් දුවන මුද්‍රන කරවා අගෝෂ්තු වාසය කලවෙන්න යින්න ෙන් ගන සතුපය වොමා සිදන කර න්න කො ැ නෑ මාසු මාස කට පස්සතම වස කතාව

ගැන් සසාශ්විද සිදවීමම් සහන්ඳින් ස්වාපලා ඒ පිළිඳ කඩිනමින් විසනම් ඉදිරිපත්කිරීමට ජනාතිපතිතුමා පත්කළ කමටේ වාර්තව සකසීම මේදිනවල සිදු වනවා. නිර්දේශ ලබාදීමට කමිටු සමාජිකයන්ට ලබාදුන් කාලය අනිත් තයින් අවසන් වනබවින්, ඊට පෙර ඒ ජනාතිපතිවයාට භහරදීමට කඩුතු කරනමවයි. එහි සභාපති මොරටුව විශ්වවිද්‍යාලේ මහචාරය ශාන්ත වල්පලගේ මහතා පැවසේ. ලිට්‍රු ආයතනයට අත් ගෑස්මටික්ටොන් තුන්දහ සත්සයයක් අඩ ගුුණාව කාවක් දිවයිනට ලංඟවී තිබෙනවා අදාළ ගෑස්තුග අදදිනයේ ගොඩබෑම්මට නියමිතයි. ඉශාරා ආසියාවේ රැජිනලෙසින් හඳුන්වන ලෝකයේ විශාලම තනි නිල් මැනිකට උරුමකම් කියන්නේ අපේ රට ඒවගේම සුරංග මේ මැනික ගැන අවසන් තීරණ කකිහිපයක් ගැනීමේ අරමුණෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්ත්‍රීමට නියමිතයි. මැනික්කාහස්වර්ාබරන අධිකාරය ූවිද්‍යාහ පතල් කැනීමම් කාරංශයහ ම මැනික අය පදගල අත ම ප ිට ත හර චාව එක් වනවා මනිකේ අවසන් ටන ම හ යල් ර ඇතුල කරුණුගේ පයක්ත් පිබව අවසන් ගමනකට එලීම ම සාකච්චාව න ල් කොන්ට ලු සහය වර්ගේට අත් මැනිකහම තිබෙන්නේ රත්නපුර බටුගතර ප්‍රදශන් ඒ මට ම හක පමන ෙරයි ඒ පත මතාවට මාධ්‍යම ප්‍රදශන කරන ඒ ද ේද. ඒ ග න්ේ හකට සන් වන. තනි පානය නිර්මාණය පීති බි නිසා ඒහි වටාකමවත් වැඩි පී තිබෙනවා මෙ නිල්මවැනික ැරට් පහලු ක්ෂ පනාසක අිකවටයි මේ මෙ වන විට තක්ෂරු කතිබෙන්නේ. මූතූර් ප්‍රදේශයේ පාලු ඉඩමක සිදුව පිපිදීමකින් පාලොස් සැවිරි දර්ුවයකූ මිය ගස්තිබෙනනවා ඒ සමඟ තවත් පුවත් කිහිපයක් හෙටියයෙන්. මුතුර් පොලිස් වසමේ තෝපූර් අල්්‍ය නගර් ප්‍රදේශයේ දරුවෙකු සියෙන් නිවසේ ඇතිත කරන එලුවන්ට ආහාරසයා ගැනීම සඳහා ප්‍රදේශේ පාලු ඉඩමකට ගොස් දෙබෙනවා. ගස්වල අතුක පමින්සට ඇදී බෝම්මයක් වැඩ දෙයක් පුරායාමෙන් එම දරවා බර පතල තුවල ලබ ඇති බවයි පොලිසිේ පවසන්නේ. ඔහු තෝපූ රෝහලට ඇතුළත්කිරීම දී මිය ගොස්සත අතර මුතුර පොලිසිය මේ පිළිබඳ විර්ශණන සෙදු කරනවා. මුහ දේදී අනතුතරට ලක්වීමේ සෙද්ධීන් දෙකක් අපට වාර්තාාවනවා. හිදී හතර දෙෙනකු අතුර දන්වසිරට බවයි පොලිසිේ පසන්නේ. අවදානම් ප්‍රදේශක් ලෙස නම්කර ඇති වත්තල දික්කෝවිට ප්‍රීතිපුර මුහුදේ දියනෑමට ගිය පහලො සැවරදි පිරිමිලමින් දෙදෙනකු අතුරු දන්වසිරෙනවා. ඔවුන් තවත්තරුණින් පිරිසක් සමග දයනෑමට ගොස්සටියදී මෙම අනුතරට මුහුණපා ඇති බවයි වාර්තාාවන්න ඔවුන් වත්තල එඩරමුල්ල ප්‍රදේශ පදිංචිකරන් මැත්‍ර මோට බෝ්ුවකෙ න්ාරම කළපුය සංචරයක නිර්තව සිට පරිසක් අතරෙන් දෙදිනෙකු මුහුදට වැට අතුු දන්වසිට බව මන්නාරම පොලිසි පවසනවා. මෙස අතුදන් වැඇත පේදුෘරතුටු ප්‍රේශි පදිං්චකරුවන් වන විසේක්කැවරදි සහ සිහත්තවරදිතරුණෙන් දෙදනෙකු. පොලසියේ නාවික හමුදාවේ සහ ප්‍රදේශවාසන්ගේ සහය ඇතිව අතුරුදන්ුවන් සැවීම මෙහයුම් සිදුකරනවා. උතුරු පලාාත සංවර්ධනය සඳහා මේවසරේදී රජයවැෙන්ඩ ක මුදලින් රොපියල් ිලියන පන්සසිය අනුද දෙකක් කිසිදු සංවර්ධන කටයොත්තක් සදඳහා භාවිත නොකර ආපස වු හන්ඩාගාරයට යයාවා ඇති බව, උතුරු පළත්ත අණඩුකාර ජීවන්තියා කර ජමහතා පවසනවා. ඉරයේ දී එවක් සිදු නොවනට අවශ්‍ය පේවරගන්නා බවයි ස්වාධින රුපවාහිණී හත්වනි පැවරජනට එක්වවෙමින් එමහතා කියා සිටියේ. දන්නකාරර්ණාවක්තමයි ලංකා සිතය මඇතුරේ උතුරු පලාාත ගත්තහම ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳව තිය ගැටලුකාරි තත්වේ යම් යම් දේශපාල්ල ක්ඩා යම් තමන් ගැරමුණ වලුවෙන් කටයුතු කරනවා හැබැයි ජනතාවට අපේක්ෂා කරන ජීවර තත්ත්ය වර්ධනය කිරීම සඳහා වන වැඩපිළිවලක අවශ්‍යතාවේ නිර්මාණය වෙලා තියෙනවාද. අපේක්ෂා කර සංවර්ධන තලය ගන්නවද ජනතාව මදි දෙදස් නමෙන් පසේයි අති විශාල සංවර්ධනයක් කළ කෙඩිච්ච බිනිිච්ච හැමෙකම් උත්සල ගත්තය කියගන්නේ පල්යින්ට පා

වගේම ප්‍රසන්න දෙයක් තම අවුරදු පතා කොළමින් ලැබෙන මුදල අපි රිටන් කරන දෙදස් විසිය එක. මිියන පන්සි අනු දෙක අපි රිටන් කරන කොළමට දි මං ඇවූහමය කොළ කියන්නේ අගෝස්තු මාසය සැකිලේ එකකාව එතතින හට අලුත්ත ර දන්ඩ පැයිති මං කියන ජනවාර සිට අගෝස්තු අපි නිදිය හිියට දියම ඉල ති. එක ජර්තාව සංවර්තර ව්‍යාපති නිර්මාණවෙලානඇත න උ ඕනාෑ කමෙන්කටන් කරන. ඕනමක් නැතිය ලති කයිස් දූපතේ ම දන්න අතරමට පව් දහ කින්න කියමක. සෙක් සමුදීල ඒ ොචර ැතද ඒන දිල්ලුම පැත්තක හිල තියන්නේ. අච්චව ත කතාගන්න ඉන්ඩස්ටිය ෝනය කිය සිය හැටත්ද හැතව දුප තුන්ු න ුකරම හැිය මට කියන්නේ මේ පශන ඇත්ති ම ොමට යොමොල කියල ත ම නවත්ත ගන්න ඔතන අපිොහමේ නි පත්ත රකෝන. ඉලක්ක දාල දැන් යනවා පිස්සරහට මිංගිදිරියට දොස්කියන්ඩෝන්න මටහ පරිමාලයට සම්පූර්නය දොස් කියන්නගේ මන්න කියන්නේ ල නැත්තම්. උත්සන්ඩ යන්නේ ප්‍රශ්න තියෙනවා මදන්න තරමවා පලාත්තයේ තිස්සායදාහකට වැඩිය ඉන්න රජේ සේවකෝ තව හර්දහ බැඳ නො පෙබරවා වෙනකොට සේවේ අඩුවත් තියනවා. සේවකි අඩුවක් නෑ පන ජලවශකරනා දම වෙනුත් මේ වරකුට ්‍ර්‍යාපති ගදාවක් ්‍රියත්ම කන කොහම දේ සබඳ තු පර ද හත් දෙසැම්බර් මාස අමමු මුවෙන් කල්නෝචේදල සුද්ධ වතුර මුහදරදාන්න අනිත්තයෙන් අපි මුහදු වරටික සුද් කල බොඩාහදනවා මේක නවත් ගණ්ඩෝන. බතුර කිසිම බිින්දෝකත් අපතේ නොන විදියට අපි ඒ කර්කොල ගණ්ඩෝනේ. සිංගපූරය තියන විශේෂ කැච්මන්ටේරිය මේ දිස්තරික්ක පහේම කැ්මන් හදන්ිළලවන් කෙල තිනන්නේ. ගස්වාවන සුද්ධවතර තියාගන්න පාවිචර පතර හදනවා ොඩ හරියන පොතුර ප්‍රමාණය අපි දෙමු ක්‍රීට් කර පවතරඒද පලනයක දැන් පුවත් කිහිපයක් ලොහුටෙන්. காலில සமுறுத்திலாபி பவுழ் දෙசி හත් பහක් සද, රපල් එக்கෝடி ති ක්ෂ පස වடினா சுன் ரැக்கயா உப்பகரண ලபாதிம, பாலமெந்து மாற்ற டிலான் பெரா மහතාගේ பிர්‍රධහனත් வேසது කெருண. மහன மஷின் வடுහා பெதரே உபக்கரண, ரூபலாவா්‍ය උපக்கரண மேම ரசக்கவ்ள ஷ්පාதிන සද අවශ්‍ය උපக்கரණது மහිී பிரධانهனைேெருண. ගොචන සංවර්ධන දෙපර්තමේන්තුේ ජල කළමනා කරන අංශය සංවිධාන කරන ජොල මෙහෙවම අතීතය වර්තමානය සහ ඉදිරි ගමනේ ජාතික සම්මන්ත්‍රනණය හෙක්ට කොබ්බෑකඩුව ගොවිටයුතු පරේෂණ ආයතනයදී පවැත්වුණ. ඉන්ජනේරු ප්‍රබාත් විතාරණ මහතා රචිත, ගංගා ද්‍රෝනි තුළ ඇති එල්ලංඟ පද්ධති ශ්‍රණිකත කිරීම හා වර්ග කරණ කිරීමේ ක්‍රමවේදය සහ පාංශ ජල විද්‍යත්මක පදනබ මත කෘෂි පාරිසිරික කලාපවල ජල විද්‍යාත්මක විශලේෂණයන්න කෘතින් එි තැක්වීමට හිීස්ත කර රාජ අමාතය ශීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගවුණ. කොළම විශ්වවිද්‍යාලයේ නවාසික සිසුගේ ප්‍රයෝචනය සඳහා රොදි සෝධන යන්ත්‍ර විශසක් ප්‍රධානය කිරීම නාරාහින් පිට අභය අරාම ව්‍යරස්ථානේදී සිදකරුණ. ඒ ස්නාහිර පලාළත් ප්‍රධාන අධිකරන සංකනායික, කොළම විශ්වවිද්‍යාලේ කුළපති පූජය මුරුත්ත එට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේගේ ප්‍රධනත්තයෙන්. සිුන් දහසකට ශිෂක්ත්ත ලබාදීම වැඩසටන ආරම්භ කිරීමදම මෙහිදී සිදුකරුා. சංச்சருக்க போலிசிய வෙනும் இ இதுதிக்ரண நவ முறபொல இதிකිීමு கல்கி சேதி ஆரம்ம்பக்ண. சංச்சாரக்க සංවර්ධன අධිකාே සහ ராாய்ஜ் ොடැகிலி ්‍රவே සස්ථාව මේ සදහා மැதிহাத்த கடியතු කර අතரு மாස එකහமாரක් த்துல இதிකිரிම් அවசாකිරීම செலசுமை. திவே நீ தවත් ස්ථාන විසි හතක් සදහා මෙවැනි ගොடනැகிலி இதிකිීමட்டு கடியோதாතිனවා. දෙමළ භාෂාව පුහුණු වැඩසටහනක් ජාතික තරුණ සේවා සභාවේ අක්වීමන පුහුණු අධ්‍යස්ථානයේදී අරම්භනා. ජාතික සමගේ සහ සංහිධාව කාර්ංශය අක්මීමන ප්‍රාධීශලයකම් කාරයාලෙ සහ යවහන සමාජ ප්‍රාදේශය සම්මීලනයයි ඒ සංවිධහන කළේ. රැගය සදහ වශ්‍යය දෙමල භාෂාව වාචික සහ ලිගිත දැනුව ලබාදීම මෙහි අරමුණයි. ඩිස්ට්‍රික් තරුණ සේවා නිලදහරේ බඳුල සිරිනනාත මහතා ඇතුළු පිරික් මෙිහි අරම්භ කවස්ථාවටෙක්ුණා. ධ්‍යම පලාත් පාරම්පරික ආරෝද වෛද්‍යවරුන්ට අවශ්‍ය උපකාරණ ලබාදීම මධ්‍යම පළත් ආණඩුකාර නීතිදඥ ලිත්යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වෙන් සිදු කරනා. වෛතවරුන් විසිහයි දෙනෙකු සඳහ මෙහිදී උපකාරණ ලබා දුන්නා මේ සඳහ වෙන්කිරු මුදල රපය ලක්ෂාදලි සයා ඒ සමගින් මධ්‍යන ප්‍රදහනන්න ප්‍රෘක්ති විකාශය නිමාවට පත්වෙනවා. පස්සර එකයි පනස් පහේසයට අපගේ පැන් පැපපුවතික ශේය බලා පොරොත්වන් කොපිට ස දක්.